අද මම හදන්නේ චීන ස්ට්‍රීට් ෆුඩ් එකක් වගේම රෙස්ටොරන්ට් වල තියෙන කෑමක්. මේකට කියන්නේ සොංයෝ බින්. මේක හරියට ගෝදම්බු රොටි පරාට එකක් වගේ. දැන් අද මම පාවිච්චි කරන ලුණු ගහට වඩා එයාලා පාවිච්චි කරන ලුණු ගහ චුට්ටක් වෙනස්. ඒකට කියන්නේ ස්කැලියන් කියලා. මේ චයිනීස් පරාට එක හදන හැටි බලලා ඒකට ඔයා කැමති නම් ලයික් එකක් දාලා හැකිතාක් ඔයාගේ යාළුවොත් එක්ක මෙන්න මේ ක්‍රමයට ෂෙයා කරන්න. ඔයාගේ වටිනා කමෙන්ට් එකක් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ තියෙන අපිට අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒකේ නවත්තලා බලලා ලියාගන්න. පිටි මෙෂරින් කප් එක පුරවලා දැන් තිනවා. මේ කප් ගැන මම මීට කලින් වීඩියෝ එකක් කළා. ඔයාලා ඒක දැක්කේ නැත්නම් ඒ වීඩියෝ එක බලලා කෝප්ප ගැන දැනුවත් වෙන්න. මේ බලන්න, එක කෝප් එකෙන් තව කෝප් එකට දැම්මහම එකම ගාන තමයි. මේ තියෙන ගෙදර අඬු කෝප්පේ මෙෂරින් කප් එකෙන් ගත්තොත් මේ කෝප්පේ මෙන්න මෙතන තිනවා. දැන් මම මෙෂරින් කප් එකෙන් පුරවලනේ ගත්තේ. ඒ නිසා ඔයා මේ කෝප්පෙන් කපලා ගන්න. දැන් මම මේකට ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඊළඟට ගෑරුප්පුවකින් මේ වගේ කලවම් කරන ගමන් මද රසනේ උණු වතුර කෝප්පේ භාගයට ටිකක් අඩු වෙන්න අර ගන්නවා. වතුර ටික ටික දාන ගමන් ගෑරුප්පුවේ මේ වගේ කලවම් කරනවා. ඊළඟට සාමාන්‍යයෙන් තෙත ගතියක් එනකොට ගෑරුප්පු අයින් කරලා අතින් අනනවා. දැන් ඉතුරු වෙච්ච පිටි ටිකට වතුර චුට්ට චුට්ට දාලා ඒ ටිකත් එකතු කරගන්නවා. දැන් ඊළඟට ඒකට පොල් තෙල් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. මේක වැදගත් ටිප් එකක්. ඇඟිලි වලින් තමයි අනන්න ඕනේ. ඊළඟට ඩෝ එක ටේබල් ටොප් එක උඩට අරගෙන ඩෝ එකේ කඩතොළු ගතිය යනකම් විනාඩියක් විතර නීට් කරනවා. අතේ ඇලෙනවා වගේ නම් අතේ පොල් තෙල් ටිකක් ගාගන්න. ඊළඟට බෝල් එකට තෙල් ටිකක් ගාලා ඩෝ එක එකේ දාලා විනාඩි 20ක් විතර වහලා තියනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook හරහා 10000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන all කියන button එක ප්‍රෙස් කරන්න. ඊළඟට මම ලුණු කොළ ටික මේ වගේ කපාගෙන හොදගෙන ඉන්න යනවා. දැන් ලුණු කොළ ටික හොදගෙන ඇවිල්ලා චූටියට මේ වගේ කපා ගන්නවා. ඊළඟට පොඩි භාජනයකට හරි තාච්චියකට හරි තෙල් මේසැඳි එකමාරක් දෙකක් වගේ දාගෙන ඒක රත් කර ගන්නවා. ඊට පස්සේ අපි ළඟ තියෙන පිටි එකයි මස් කරි තුන පහ එකයි ගම්මිරිස් කුළු ටිකයි එකතු කරලා ලුණු බින්දකුත් එකතු කර ගන්නවා. ඊළඟට අපේ නටෝපු තෙල් එක ඒකට දා ගන්නවා. දැන් මේ මිශ්‍රණය කලවම් කරලා පැත්තකින් තියා ගන්නවා. ඔයා කැමති නම් මේකට කෑලි මිරිස් දා ගන්නත් පුළුවන්. ඊළඟට අපේ ඩෝ එක විනාඩි 20කට පස්සේ එළියට අර ගන්නවා. අරගෙන මේ වගේ කොටයක් වගේ හදාගෙන දෙකට කපා ගන්නවා. එක පිටි කෝප්පෙන් රොටි දෙකක් හදන්නයි යන්නේ. ඊළඟට අපේ බෝඩ් එකේ හැරි ටේබල් ටොප් එකේ හැරි තෙල් චුට්ටක් ගාගෙන එක පිටි කොටසක් මේ වගේ පැතලි කරනවා. මෙහෙම පැතලි කරගත්තට පස්සේ රෝලින් පින් එක අරගෙන මෙන්න මේ වගේ ලස්සනට පැතලි කරගන්නවා. රෝලින් පින් එක ඇලෙන එකක් නම් තෙල් ටිකක් ගාගන්න. ඊළඟට අපි ළඟ තියෙන කුළුබඩු මිශ්‍රණය මේ ෂීට් එක උඩ බ්‍රෂ් කරනවා. ඊළඟට අපේ ලුණු කොළ ටික මේ විදියට අතුරනවා. ඇත්තටම මේක හරි රසවත් කෑමක්. ඊට පස්සේ ෂීට් එකේ මැද පිහියෙන් චුට්ටක් විතර මේ වගේ ඉරි ඇඳ ගන්නවා. මේ වගේ අන්තිමට ඉරි ටිකක් ඇඳගත්තොත් එහෙම රොටිය හැදුවට පස්සේ ලේස් වෙනවා. දැන් මේ වගේ කොනක ඉඳලා රෝල් කරගෙන යනවා. මේ වගේ ඔතනකොට චුට්ටක් තද කරලා උතන්න.
බුරුල් වුණොත් එහෙම ඇතුලේ හුලං එකතු වෙයි. එතකොට අපි පැතලි කරනකොට රොටිය පැලෙයි. වීඩියෝ එක පාස් දානවා ඔය පරිස්සමින් හැමිට උදා ගන්න. මේ ඉරිල වගේ තියෙන්නේ අර පිහින් ගහපු පාරවල් ඒවා පස්සේ ලස්සනට හිටිනවා. රෝල් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම ගහන ගමන් දෙපැත්තට අදිනවා. එතකොට මේක තව ටිකක් දික් වෙනවා. මේ බලන්න දෙගුණයක් වගේ දික් වුණා. ඊළඟට එක පැත්තක් මේ වගේ ඇතුළට උතාගෙන එන ගමන් චුට්ටක් ඇවිල නවත්තලා අනිත් පැත්තත් මේ වගේ උතාගෙන එනවා. දැන් දෙපැත්තම මේ විදියට උතාගෙන එනවා. දැන් මේ දෙකේ තියෙන පොඩි රවුම අරගෙන ලොකු රවුම උඩින් තියනවා. ඊට පස්සේ මේ විදියට අතින් පැතලි කරනවා. ඊට පස්සේ මේ රොටිය පිච්චුවට පස්සේ ලේයර්ස් ගොඩක් එනවා. තට්ටු තට්ටු එනවා. දැන් රෝලින් පින් එකේ පොල් තෙල් චුට්ටක් ගාලා රොටිය දෙපැත්ත මේ විදියට පැතලි කරගන්නවා. ගොඩක් ලොකු කරන්න ඕනේ නැහැ. මේ ගානට ආවම ඇති. දැන් අපි පෑන් එක ලිපේ තියලා පොල් තෙල් චුට්ටක් දාලා බ්‍රෂ් කරගන්නවා. ඊළඟට අපේ රොටි අරගෙන පරිස්සමට පෑන් එකෙන් තියනවා. තියලා ලිපේකින් තර හොඳට මඩු කරලා පියනෙන් වහලා විනාඩියක් පුච්ච ගන්නවා. විනාඩියකට පස්සේ මම අනිත් පැත්ත අරවනවා. ඒ පැත්ත විනාඩි දෙකක් මන් තියලා ආයෙත් අනිත් පැත්ත හරවනවා. මතක තියාගන්න කින්දර හොඳටම අඩුවෙන් තියෙන්නේ. මේ විදියට හරව හරව රොටිය හොඳට බේක් වෙනකම් දෙපැත්ත පුච්ච ගන්න. මෙන්න තවත් ටිප් එකක්. හැමතිස්සෙම එක පැත්තක් ගොඩාක් වෙලා තියන්න එපා. දැන් මේ රොටිය පුච්ච ගන්න විනාඩි 7ක් ගියා. දැන් විනාඩි 7කට පස්සේ මම මේ රොටිය බා ගන්නවා. අනිත් එක හදනකම් මේක වහලා තියන්න. ඔයාට මේ රොටිය උදාහරේ ක්‍රිස්පියට වගේ කන්න ඕනේ නම් මේක වහන්න එපා. තනියම ඉන්න කෙනෙක්ට මේ වගේ එක පිටි කෝප්පකින් චයිනීස් පරාට දෙක කඩෙන් කන්න නැතුව ගෙදරම හදාගන්න පුළුවන්. මේ බලන්න මේකේ ලේයර්ස් ලස්සනට තියෙන හැටි. මේ දවස්වල වෙළඳ පොලේ ලූණු කොළ තියෙනවා. රොටි දෙකකට ලූණු ගස් 4ක් විතර තිබුණත් ඇති. ඔයා වෙජිටේරියන් කෙනෙක් නම් ඔයාට මේ පරාට එක සෝයා මීට් කරියක් එක වුණත් කන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ අම්මා channel එකේ චිකන් කරියක් වගේ සෝයා මීට් හදන්න කියලා දුන් වීඩියෝ එක. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. අමුතුම රසයක්. රොටිය පුච්චපු හැටියෙම උණු උණුවේ කනවනම් උඩ හරි හොඳ ක්‍රිස්පියට තියෙනවා. ඔයත් මේ සොම්යෝපින් රොටිය හදලා අපේ අම්මා Facebook fan page එකට ඔයාලගේ ෆොටෝ ෂෙයා කරන්න. සිංහලෙන් ප්‍රථම වරට හැමෝටම තේරෙන විදියට ලේසියෙන් හදාගන්න කියා දුන් මේ ලේය පරාට එක ඔයා දැක්කේ නැත්තම් ඔයත් බලලා හදාගන්න. දැන් ඉතින් පරාට කන්න කඩේ යන්නේ නැතුව මේක බලලා හදාගන්න පුළුවන්. ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන දැන්චිනී තලේ උඩ කෙළවර තියෙන ලින්ක් එක ක්ලික් කරොත් ඔය කියපු වීඩියෝ ඔක්කොම බලා ගන්න පුළුවන්. බොහොම ස්තුතියි.